සුබ දවසක් හැමෝටම. ඔන්න වැඩිය කල් ගන්නේ නැතුව ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන ආවා. මං කලින් වීඩියෝ එකේදී කතා කළානි ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් හදනකොට වැදගත් වෙන ටිප්ස් ටිකක් ගැන. ඉතින් අද මට හිතුණා ප්‍රසන්ටේෂන් ස්ලයිඩ්ස් හදනකොට වැදගත් වෙන ෆොන්ට් සයිසස් වගේම අනෙකුත් ටෙක්ස්ට් රිලේටඩ් දේවල් ටිකත් ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. ඉතින් මෙන්න තියෙනවා වීඩියෝ එක, අපි ගිහිල්ලාම බලමු. One. Font size. Heading and titles. Heading එකක්. එහෙම නැත්නම් title එකක් body text වලින් වෙන් කරලා අඳුරගන්න පුළුවන් වෙන විදිහට විශාල තද අකුරු. ඒ කියන්නේ large bold fonts use කරන්න. අවධානය ආකර්ෂණය කරගන්න පොයින්ට් 36 සිට 44 දක්වා වූ ෆොන්ට් සයිස් එකක් තමයි සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ. Subheadings. Subheadings headings වලට වඩා ටිකක් පොඩි වෙන්න ඕනේ, ඒ වුණාට කැපිලා පේන්නත් ඕනේ. ඒ නිසා පොයින්ට්ස් 28 සිට 36 දක්වා වූ ෆොන්ට් සයිස් එකක් subheadings වලට අපිට යූස් කරන්න පුළුවන්. Body text. Headings, subheadings වලට වඩා body text එක ටිකක් පොඩි වෙන්න ඕනේ. පොඩි වුණාට කියවන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා පොයින්ට්ස් 18 සිට 24 දක්වා වූ ෆොන්ට් සයිස් එකක් body text වලට යූස් කරන්න. විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාගේ ප්‍රසන්ටේෂන් එක කරන්නේ මොකක් හරි ලොකු රූම් එකක නම්. එහෙම නැත්නම් auditorium එකකදී වගේ නම් ෆොන්ට් සයිස් එක 18ට වඩා අඩු කරන්නම එපා. ඉතින් ඒකත් මතක තියාගන්න. Bullet points. පැහැදිලි බව වගේම පහසුවෙන් අවබෝධ කරවීම සඳහා bullet points වලටත් points 18 සිට 24 දක්වා වූ font size එකක් use කරන්න. 2. Font type. දුර ඉඳලා කියවන්න පහසු වෙන විදිහට body text වලට වගේම headings, subheadings වලටත් Arial, Calibri, එහෙම නැත්නම් Helvetica වගේ පැහැදිලි sans serif fonts use කරන්න. 3. Spacing. කියවීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ලයින්ස් වගේම පැරග්‍රාෆ් අතරත් ප්‍රමාණවත් පරතරයක් තියන්න. ස්ලයිඩ් එකක් ඇතුළට ඕනවට වඩා ටෙක්ස්ට් නම් දාන්න යන්න එපා. කී පොයින්ට්ස්, එහෙම නැත්නම් ඉම්පෝර්ටන්ට් පොයින්ට්ස් විතරක්ම ස්ලයිඩ් එකට ඉන්ක්ලූඩ් කරන්න. 4. Avoid overuse of effects. Italics, underlining, එහෙම නැත්නම් all caps වගේ effects use කරන එක ටිකක් අඩු කරන්න. දේවල් අවධාරණය කරන්න, එහෙම නැත්නම් important points highlight කරලා පෙන්නන්න මේවා අරපිරි මැස්මෙන් භාවිතා කරන්න. 5. Other text related aspect. Contrast. කියවීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ස්ලයිඩ් එකේ background එක සහ text අතර පැහැදිලි වෙනසක් තියෙන්න ඕනේ. සරලවම කියනවා නම් light background එකකට dark text use කරන්න, dark background එකකට light text use කරන්න. Test for visibility. විවිධ screens වල, විවිධ lighting conditions වල ඔයාගේ slides test කරලා බලන්න ඒ slides වල අන්තර්ගතය පේනවද, ඒ වගේම ඒවා දුර ඉඳලා කියවන්න පුළුවන්ද කියලා. මොකද එළිය වැඩි වුණහම ස්ලයිඩ්ස් කියවන්න අමාරුයි. ඒවා බ්ලර් වෙලා වගේ තමයි පේන්නේ. ඉතින් ඒ නිසා ඒවත් ටෙස්ට් කරලා බලන්න. Use of backgrounds. ස්ලයිඩ්ස් වලට backgrounds use කරනකොට ඒවා busy backgrounds නොවන බවට වගබලා ගන්න ඕනේ. මොකද busy background එකක තියෙන ටෙක්ස්ට් කියවන්න අමාරු වෙන්න පුළුවන් නිසා. හැම වෙලෙම උත්සාහ කරන්න සිම්පල් බෑග්‍රවුන්ඩ් එකක් තෝරගෙන ඔයාගේ ස්ලයිඩ්ස් ටික හදන්න. මතක තියාගන්න, ඔයාගේ ප්‍රසන්ටේෂන් එක සාර්ථක වෙන්න නම් ඔයා ටාගට් කරන ඕඩියන්ස් එක ඔයාගේ ප්‍රසන්ටේෂන් එක පුරාවටම ඔයත් එක්ක රැඳිලා ඉන්න ඕනේ. එයාලගේ අවධානය ඔයා වෙතම තියෙන්න ඕනේ. ඉතින් ඒකට එයාලට පහසුවෙන් කියවන්න පුළුවන් ස්ලයිඩ්ස් නිර්මාණය කරන එක ඔයාගේ වගකීම. මේ වීඩියෝ එක ඉවර වෙනකල්ම බැලුවා නම් දැන් ඔයා දන්නවා කියවන්න පහසු attractive විදිහට slides හදන්නේ කොහොමද කියලා.
එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන මම ආයෙත් ඉක්මනටම එන්නම්. මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න.